මගේ උස පොළොව මට්ටමේ ඉඳලා අඩි 5යි අඟල් 10යි. මම මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1970ක් උඩ. මේ තමයි ලිප්ටන් සීට්. මේක මම සුන්දර ස්ථානයක් ලෝකේ ලංකාවේ සුන්දර ස්ථාන ලෝකෙට අරන් යනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනියට මුළු ලෝකෙම ජය ගන්න ස්ථානයක් තමයි ලිප්ටන් සීට් කියලා කියන්නේ. මෙතන මුලින්ම හොයාගත්තේ තෝමස් ලිප්ටන් කියන මහත්මයා තමයි මෙතෙන්ට ආවේ. ඔය සුදු ජාතික ජාති පාලන කාලේ සාමාන්‍යයෙන් ඉතින් අපේ රටේ තේ වලටනේ සුද්දු ඇහ ගහගෙන හිටියේ වැඩියෙන්ම. අදටත් සිලෝන් ටී කියන්නේ මුළු ලෝකෙම හොල්ලපු ටී එකක්. ඒක වෙනම කතන්දරයක. ඒක බොහොම ආඩම්බරෙන් කියන්නේ. හැබැයි ඔය ලිප්ටන් මහත්මයා 1890 ලංකාවට ඇවිල්ලා මේ හපුතලේ පැත්තට ඇවිල්ලා තේ හොයාගෙන තේ බවලා ඒ කටයුතු කරද්දී ඔය තේ කර්මාන්තශාලාවෙන් පවත්වාගෙන ගිහලා එහෙම කරද්දී දවසක් එතුමා ආසියා පිටින් ඇවිල්ලා තිනවා මෙතෙන් නිකන් මේ පරිසරයේ සංචාරය කරනකොට මෙතෙන්ට ඇවිල්ලා තිනවා. පස්සේ එතුමා හිතලා තිනවා එතුමා තීරණය කළා තිනවා මේක ලෝකේ තියෙන සුන්දරම ස්ථානයක් ඒ නිසා මේක ලංකාවේ ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා. ඊට අමතරව මෙතන හුඟක් දේවල් තව අතුරු කතා හුඟක් තියෙනවා. මෙතන ලංකාවේ පළාත් පහක් මේ ස්ථානෙට දැర్శන වෙනවා. හිතන්නකෝ එකවර අපිට පළාත් පහක් බලා ගන්න පුළුවන් ස්ථානයක් තියෙනවා කියපම ලංකාවේ. එකක් තමයි නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, දකුණු පළාත, ඌව පළාත, සබරගමු පළාත. මේ පළාත් පහම මෙතෙන්ට අපූර්වවට දැర్శන වෙනවා. මේ ස්ථානය කොටස් තුනකට බෙදලා තියෙනවා. මෙතනින් පහළට ගියාම එක් ස්ථානයක් තියෙනවා. මේ සෙන්ටර් පොයින්ට් එක නැත්තම් මැද ස්ථානේ. ඊට අමතරව මීටර ඉහළ තවත් වෙනක් තියෙනවා. මේ ස්ථාන තුනේම ඉඳලා බලන්න පුළුවන් අපූර්වවට මේ ලංකාවේ සුන්දරත්වය හොඳටම බලන්න පුළුවන් තැනක්. ඔබ විශ්වාස කරන්න මෙතෙන්ද නැගෙනහිර තොප්පිකල පව පේනවා. හැබැයි මේ වෙලාවේ මීදුමෙන් බර වෙලා මීදුමෙන් වැහිලා ඒ නිසා අපට මේ මුහුදු මට්ටම ඔබට පෙන්වන්නට හැකියාවක් නැහැ. මොකද මේ පැති ඔක්කොම මීදුමට වැහිලා ගිහිල්ලා. හුඟක් දුරට මෙතෙන්ද එන සංචාරකයන්ට මේ දේවල් 100%ක් බලා ගන්න අමාරුයි. මොකද කැපකිරීමක් කරන්න ඕනේ මීදුම නිසා තමයි මේ කැපකිරීම කරන්න වෙන්නේ. මෙතන හුඟක් විවර වුණේ විදේශී සංචාරකයන්ට. දේශීය සංචාරකව මෙතෙන්ට එනවා හරි අඩුයි. අපි විශ්වාස කරනවා වෙනසින් පස්සේ දේශීය සංචාරකයෝ මෙතෙන්ට පැමිණේවි කියලා. මොකද වෙනස බොහෝ පිරිසක් බලන නිසා. අනිත් එක තමයි තව දෙයක් කියන්නට ඕනේ. මෙතන එහා පැත්තේ ඉන්නේ පිදුරු තලාගල. ඔබට පිදුරු තලාගලත් මෙතනින් එහා පැත්තේ හැරුණෙන් පස්සේ අපූර්ව දර්ශනය වෙනවා. හැබැයි මේක අපි ආඩම්බරෙන් කියන්නේ. මේ සුන්දර ස්ථානය ගැන කවුරු කොහොම කතා කරත් තවම මේ වෙනකන් ටෙලිවිෂන් එකේ මෙතන පෙන්නලන්නේ. අපි සන්තෝෂෙන් කියන්නේ, අපි ජයග්‍රාහීව කියන්නේ වෙනස කණ්ඩායම තමයි. ටෙලිවිෂන් කණ්ඩායමක් හැටියට, රූපවාහිනී කණ්ඩායමක් හැටියට මුලින්ම මෙතෙන්ට ඇවිල්ලා ලෝකෙටම අපේ සුන්දරත්වය පෙන්වුවේ.